මෙම ක්‍රියා කරන්නේ අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. දැන් රටේ තිබුණ උද්ඝෝෂණ මැද මේ රට මේ ආණ්ඩුව බාර අරගෙන පළවෙනිම ක්‍රියා කරන්නේ බංකොලොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ලබා දෙන්න. දැන් එතනදි තියෙනවා තරුණයන්ට සහභාගී වෙන්න අවස්ථා. මම යෝජනා කළ දෙක පියවරක් තමයි හැම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටියකම තරුණයෝ 5 දෙනෙක් පත් කරන් අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා යෝන් පාර්ලිමේන්තුව නීතිගත කරන්න යෝජිත ජනසභා මාර්ගයෙන් අලුත් තරුණයන්ට ඉදිරියට එන්න අවස්ථා තියෙනවා අරගලයෙන් සම්බන්ධ වෙලා ප්‍රචණ්ඩයට නොගිය කණ්ඩායම් වලට අපි ආරාධනා කළා තියෙනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පියවරවලින් අපිට අලුත් නායකත්වයක් අනාගත නායකත්වය බිහි වෙයි කියලා අද අපිට තරඟකාරී ආර්ථිකයක් නැහැ තීරුපනාමාදී තෙල් ටැංක් අපි දෙන්න කියලා කිව්වද්දි දැන් අවුරුදු 15ක් 20ක් ඒක නැවැත්තු අද මොකද්ද අපේ තියෙන තත්ත්වය අද LIOC එක නොතිබුණා නම් මේ සහනෙවත් අපිට ලැබෙන්නේ නැහැ අපේ ව්‍යාපාර ගණනාවක් අද බංකොලොත් වෙලා තියෙන්නේ බංකොලොත් ව්‍යාපාර ගෙනියන අපේ බැංකු ටික අමාරුවෙන් ආරක්ෂා කරන්න තියෙන්නේ ඉතින් පළමුවෙන්ම තියෙන්නේ අපේ බැංකු ශක්තිමත් කිරීම ප්‍රතිව්‍යවගත කරන්න තියෙනවා රජයේ බැංකුත් පුද්ගලික බැංකු ඒ මාර්ගයෙන් ව්‍යාපාර ගණනාවක් අපිට පුළුවන් ඒ බංකොලොත් භාවයෙන් ඉවත් කරන්න අනික අපේ ආර්ථිකය තවත් තරඟකාරී කරන්න අපනයනයේ දිශා හැදවන්න ඕනේ මේ හැම එකේම තරුණ ව්‍යවසායකයන්ට අවස්ථා තියෙනවා තමයිට බංකොලොත් ව්‍යාපාරයක් අරගෙන නගා සිටවන්න තරුණ ව්‍යවසායකට පුළුවන් දැන් මේකේ ප්‍රධාන කාර්යය තියෙන තරුණ ව්‍යවසායකයින්ටත් කොහොමද බැංකු ණය ලබලා දෙන්නේ ඉතින් බැංකු ප්‍රතිව්‍යවගත කිරීම සිදු වෙන්න ඕනේ මෙහෙම අවස්ථාවකදී ඉදිරියට යන්න මට පේන්නේ අපි පළමුවෙම විදේශ ආයෝජනය ලබා ගන්න අපේ නීති රීති තවත් ලිහිල් කරනවා ඒ විදේශ ආයෝජනය උඩ තවත් එනවා විශාල ව්‍යාපාර වලට අවස්ථා හම්බෙන්නේ 2019 දුන්න බදු ප්‍රතිපත්ති නිසා ඊට පස්සේ ගත්ත පියවර නිසා මේක සම්පූර්ණයෙන් කඩා වැටුණා දැන් කවුද ඒකේ දුක් විඳින්නේ විශේෂයෙන් මේ තරුණ පරපුර සමහර අය අපිට අනාගතයක් නැහැ කියලා රට අත්හැරලා යනවා අනික අය මෙතන ඉන්නවා මෙතනින් අනාගතයක් හදන්න ඕනේ කියලා ඉතින් ඒ අභියෝගයක් බාරගත්තා එතනින් ඉදිරියට යන එක තමන්ගේ වැඩ කටයුත්ත. ඒක තමයි ඉතින් ජයජයවර්ධන මහතුමාගෙන් අනික් නායකයන්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ. රටේ මේ වෙනකොට මේ පවතින බුද්ධි ගණනය ඉතාමත්ම දරුණු තත්යකට පත් වෙලා තියෙනවා. බුද්ධි ගණනය ගිය අවුරුද්දේ ආරම්භ වුණේ මේ අවුරුද්දේ ආර්ථික ප්‍රශ්න එක්ක ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අදහස් මත දෙකක් තියෙනවා. එකක් මේ රටෙන් අධ්‍යාපන ලැබලා දියුණු වුණාන් පස්සේ රට අතහැරලා දාන එක සුදුසුද කියලා. අනික මේ හැම එක්කෙනාම තමන්ගේ අනාගතය සකස් කරන්න තියෙනවා ඒ නිසා ලංකාවේ අනාගතයක් නැත්තම් පිටරට යන්න උවමනයි කියලා. මේක තව දුරට පවතින යනවා තව කාලයක්. මම හිතන්නේ එන අවුරුද්ද මැද වෙනකන් තියෙත් එනවාදි මුල් භාගයේ ටිකක් ප්‍රමාණය අඩු වෙන්න අවස්ථා තිබෙනවා. එකක් මම ඔබ එක්ක එකඟයි අපේ කෘෂිකර්මය නවීකරණය කරන්න තියෙනවා. අපි නවීකරණය කළා නැහැ. තාම ගොවි ජන සේවා මධ්‍යස්ථාන කියනවා. ගම් මට්ටමේ ඉන්නවා නිලධාරීන් 4 දෙනෙක්. ඒක සැලැස්මක් අනුව අපි යොදවලා නැහැ. ඉතින් කෘෂිකර්මය නවීකරණය කරන්න විශාල වැඩ කොටසක් කරන්න මම හිතන්නේ දශකයක් යනවා නවීකරණය ඇති කරන්න. ඒක කරන්න ඕනේ.